ළමයි මේ සුමඩ සන්ධි කියන්නේ හරියට මේ වගේ. දැන් හිතන්නකෝ සාමාන්‍ය මිනිහෙක්ගේ ඇටසැකිල්ලක් හිතන්නකෝ ළමයි. සාමාන්‍යයෙන් ගත්තොත් ඔහොම තියෙනවා හිස් කබල උර හිස කෑල්ල ඔහොම ඔහොම ළමයි තියෙන ළමයි උගේ ඇටසැකිල්ල මෙන්න අත සාමාන්‍යයෙන් ඔහොම තියෙනවනේ. එතකොට ළමයි ඔන්න ඔහොම තමයි සාමාන්‍ය මිනිහෙක්ගේ ඇටසැකිල්ල තියෙන්නේ. හරි බෙල්ල සාමාන්‍යයෙන් ඔහොමනේ තියෙන්නේ. මේ ඇටසැකිල්ලක් ළමයි නිකන් අපි මෙහෙම තියලා අතෑරියොත් මොකද වෙන්නේ? දැන් මෙයාව මෙහෙම තියලා අතෑරියොත් මොකද වෙන්නේ? මෙයා දඩබඩස් ගාලා කඩාගෙන බිමට වැටෙනවා. පැහැදිලිද? සුමඩ සන්ධි පාඩවත් ඒ වගේමයි. මෙයා නිකන් නෝමල් විදියට මෙහෙම තිබ්බොත් මේක කෙලින්ම කඩාගෙන බිමට වැටෙනවා. පැහැදිලිද? ඒක වළක්වන්න එක එක ක්‍රම පාවිච්චි කරනවා. සමහර වෙලාවට මේ විදියට එල්ලෙනවා. දැන් මේ ඇටසැකිල්ල මෙහෙම තිබ්බම කඩන් වැටෙනවානේ. ඒක වළක්වන්න අපිට පුළුවන් මේව මෙහෙම එල්ලන්න. පැහැදිලිද? එතකොට මොකද වෙන්නේ? මෙයා එල්ලලා තියෙනවා. හැබැයි අත් දෙකේම මෙහෙම පහළට වැටෙනවා. අත අපිට තිරස්ස ගන්න ඕන නම් මේ අත මෙහෙම තියලා අතෑරියොත් මොකද වෙන්නේ ළමයි? ඔය අත මේ ඇටසැකිල්ලක දැන් මෙයා එල්ලීලා තියෙනවා. හරි? මේ අත මෙහෙම තියලා අතෑරියොත් මොකද වෙන්නේ? අත මෙහෙම තියෙන්නේ නැහැ ළමයි. අත පහළට කඩා ගන්නවා. මෙහෙම තියලා අතෑරියොත් ඇටසැකිල්ලට අත මෙහෙම කඩා ගන්නවා. ඒතර අත මෙහෙම තියන්න නම් මෙයාටත් තව බාහිර මොකක් හරි සම්බන්ධ කරන්න ඕනේ. පැහැදිලිද? ආ එතකොට මෙයා මේ විදිහට තියෙනවා. මං කිව්ද පැහැදිලිද? මෙන්න මේ ඇටසැකිල්ල සීන් එක තේරුණා නම් ඒක තේරුම් ගත්තා නම් මේ පාඩම හරිය ලේසි කරන්න. ඇත්තම ගොඩ මේ ඇටසැකිල්ලක් වගේම සංයුක්ත ගණිතයේ සියලුම ඒකක මෙවැනි උදාහරණ සහිතව සේ නොවැම්බර් මුල සිට වීඩියෝ තාක්ෂණ ඔස්සේ ගෙනීමට අපි කටයුතු කරනවා. ඒ සඳහා තිරේ දිස්සෙන අංකයට දුරකථන ඇමතුමක් හරි WhatsApp පණිවිඩයක් හරි දීලා ඒ හා සම්බන්ධ වෙන වැඩිදුර තොරතුරු දැනගෙන මම සංයුක්ත ගණිත ආචාර්ය ලක්ෂ්ක ප්‍රභාත්